ලෝක ඉතාම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඇල්බට් අයින්ස්ටයින් කියන විද්‍යාඥය තමයි භෞතික විද්‍යාවේ මෙතෙක් ලෝකයේ පහළ වෙච්ච විශිෂ්ඨතම විද්‍යාඥය විදිර සලකන්. ඒ කියන්න මෑත සියවස් වල ලෝකයේ පහළ වෙච්ච මේ ලෝකයේ මේ බාහිර ලෝකයේ තින භෞතික දේවල් ගැන බෞතික ලෝකයේ ගැන වැඩිම්ම ගැම්ඹුරු අවබෝධයක් තිබුණු කෙනා තමයි ඇල්බට ටයින්ස් ටයින් න්න විද්‍යාඥය. ඔහු ඉතාම ලස්සන විදියටට තමන්ගේ දැනුම ගැන කියනවා. බෞතිකය ගැන කල්පනා කළ හම මේ ෞතික ලෝකයේ ගැන කල්පනා කළ හම. ඔහුට හිතෙන දේ. තමන්ට හිතන දෙහොගෙන මට හිතන දේ තමයි මම තාම කිසිවක් නොදන්නා කෙනෙක් කියලා. දැන් මේ මනුස්ස ඉතිහාසේ මෑතකාලේ වටහිර දැනුම් පද්ධතිය තුළ බිහිවුණු. විශෂ්ට ම ෞතික විද්‍යාඥාගේ කියවන තමයි මේ බෞතිකේ ගැ මට දැන් හිතුව හම හිතෙන්නේෙ මහකුරාගේ වසදී තාම තමන් කිසිවක් නොදන්න බවක ඒ කියන්නේ මේ ලෝකෙන් නිතරම අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩි. අපි දැකල තියෙන දේටඩා, දැකල නැති දේවල් වැඩි. අහල තියන දේවල් වලට වඩා අහල නැති දේවල් වැඩි. අවබෝධ කරගෙන තියෙන දේවල් වලට වඩා. අවබෝධ කරගෙන නැති දේවල් වැඩි. ඒ නිසා. එකපාරක් අහපු දේ. නැවත නැවත ඇසීම. එකපාරක් ශ්‍රවනය කර ලදදේ. නැවතත් ඇසීම, ඒක තමන්ගේ දැනුම ගැඹුරුවීමට හේතුවනද. එකපාරක් කියෝපු පොත තවපාරක් නැවත කියවීම. එකපාරක් කියවපු කවි හාපු ගීතය නැවතවරක් රසවිඳීම. එක වතාවක් තමන් රසවිඳපු, තෙලිනාට්‍ය චිත්‍රපටය, තවරක් රසවිඳීමෙන්, තවවරක් නැරැඹීමෙන්. ඒ වෙනස් දෘෂ්ටියකින්. තව විදිියකට අලුත්කෝණයකින් දැකීමේ පරිකල්පන ශක්තිය, තමන්ට දියුණු කරගන්න පුළුවන්කම තියෙන.